ඔන්න යාළුවනේ අද අපි කතා කරන්නේ යන්නේ මේසිය වස තුළු පහළ වූ උදාරතර පුද්ගලයෙකු ගැනයි. ඔහු නමින් කුමාරතුංග මුනිදාස. කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජූලි මස 25 වන දින උපත ලැබීය. ඒ සිදුවී ඇත්තේ දික්වැල්ලේ හිඩගස්සාරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදී. ඔහුගේ පියා සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ දොන් අබියස් කුමාරතුංග විය. මව වූයේ පලංචිනාගේ දෝනගිමාරා මුතු කුමාරණ මහත්මියයි. මේ දෙපළට දාව දරුවන් 13 දෙනෙකු සිටි අතර දොරස්වැන්නා ලෙස උපත ලැබුවේ මේසිය වස තුළ අපරත 15 වූ උදාරතර පුද්ගලයෙකු වූ කුමාරතුංග මුනිදාස කුමරු. කුමාරතුංග මුනිදාසගේ මුල්ම පාසල දික්වැල්ලේ බෞද්ධ පාඨශාලාවයි. දෙවැනිව ඔහු බම්බලපිටිය උසස් විද්‍යාලයේ 6 වසරට ඇතුළු විය. නැවතත් ඔහු මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉංග්‍රීසි වශයෙන් 7 ප්‍රමාණය දක්වා ඉගෙනුවේ ලැබීය. කිසියක් අවසනාවක් නිසා මුනිදාසයන්ගේ පාසල් ගමන අතර විය. සුවන් අධ්‍යාපනය සඳහා උපන් දරුවෙකු වූ ඔහුට ගුරුවරයෙකු අවශ්‍ය නොවේ. සිය පියා විසින් රැස්කොට තිබූ පොත්පත් සඟරා කියවා දැනුම වැඩි දියුණු කොටගත් නිසාය. තම ජීවන තොරතුරු හෙරිකරගෙන එතුමාගේ පිය සමර කාව්‍යයේ ඒතතු මෙතේ සටහන් විය. මුල පටන් නොබගත් හැම පත් රටේ පිළිවලින් බැඳ කොට පොත් ලිසින් එකල පේයූ කියුගේ යූ. නමුත් එහි අලුත් කොයි දැයි නැත දැන් දැනු. ඒ සැම පත් බැරිවෙලි මම නම් ලදී ගෙදර ගොස් වැඳඋන් සමසේ නිකම් සපල වී මෑ ඇඉන් ඔබගත්තේ සොඳුරුයි පලක. භාෂා දැනුම දියුණු කරගන්නට සිතූ සතු බස එකවකට කැවුරු කන්නල පන්සලේ වැඩවිසු කරු කහවේ ආනන්ද හිමියන් යටතේ හදාරා තම ආශාව ඉෂ්ට කරගනු ලැබුවා. වර්ෂ 1904 කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ දිව්‍ය භාෂා පාසල් ශිෂ්‍ය ගුරු තනතුරකට පත් වුණා. මුනිදාසයන් අභ්‍යාස විද්‍යාලයේදී විභාග 6කට මුහුණ දී වැඩිම ලකුණුගෙන ප්‍රථම ස්ථානය ලබා ගත්තා. 1909 නොවැම්බර් මාසයේ අඩුගන්නාගේ දිව්‍ය භාෂා විද්‍යාලයේ මුල්ගුරු තනතුරට මෙතුමා පත් කරනු ලැබුවා. එම කාලයේ මුනිදාසයන් ප්‍රවීණ පඬිත විභාගයේ ප්‍රථම විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙසද තෑගි ලැබීමෙන් සමත් වූවා. ඔහුට වයස අවුරුදු 30 එනම් 1917 ඔහුව පාඨශාලා පරීක්ෂක තනතුරට පත් කෙරුණා. නමුත් 1922 ඉන් ඉවත් වුණා. ඉන්පසු පරම විද්‍යානර්ථ බෞද්ධ සමාගමට අයත් පැවති නිට්ටඹුව ගුරු විද්‍යාලයේ අධිපති ධූරයට පත් වුණා. මෙතුමා බම්බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ අධිපති බවට පත් විය. බම්බලපිටිය අභ්‍යාස විද්‍යාලයේ ඉවත් වූ මෙතුමා සිංහල සමාජය නම් සංවිධානයක් බිහි කර ගත්තා. ඒ පසුව සිංහලාලය නමින් වෙනස් විය. ඉන්පසුව හෙළ පවුල පිහිටා ගත්තේය.